අධ්‍යාපන කලාපයේ උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ ගුරුවරයක් විදිහට මම දැනට සේවය කරනවා. අපි වසර ගණනාවක් තිස්සේ ඉඳලා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ මානව සම්පත් නිලධාරීන් සමග එකතු වෙලා දරුවන්ට අදාළ දරුවන්ගේ ජීවිතයට බලපාන්නා වූ වැඩසටහන් රාශියක් වර්ෂය පුරාවටම දියත් කරනවා. විශේෂයෙන්ම මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් අපිට ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වය ලබා දෙනවා. එහිදී අපි 9 වසර සිසුන් සඳහා විශේෂයෙන්ම කාණ්ඩ විෂයන් තෝරා ගැනීමේදී ඔවුන්ට ඇතිවන ගැටලු සහ එම විෂයන් පිළිබඳව ඔවුන්ගේ තියෙන හැකියාව සහ ලැබියාව පිළිබඳ ඔවුන් නොදන්නා තුරුතුරු යම් යම් විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ තොරතුරු ඔවුන්ට අනාවරණය කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ එම සම්පත් නිලධාරීන් විසින් මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් අපට සෑම වර්ෂයකම ලබා දෙනවා. ඒ පිළිබඳ අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව 11 ශ්‍රේණියේදී කොයි විදිහටද 11 ශ්‍රේණිය තුල වැඩ කටයුතු සිදු කරන්නේ කොහොමද විභාගෙට මුණ දෙන්නේ ඒ කියන කටයුතු සහ විශේෂයෙන්ම උසස් පෙළ සඳහා කුමන ආකාරයක විෂය ධාරාවක් තෝරා ගත යුතුද එම දරුවාගේ තිබෙන්නා වූ හැකියාවන් මොනවාද ඔහුට ගැලපෙන්නා වූ වෘත්තීය ශිෂ්‍යය කුමක්ද වැනි දේවල් ඉලක්ක කරගෙන ඕලෙවල් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා මිනිස්පල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් බියගම කලාපයේ අපට වැඩසටහන් සෑම වර්ෂයකම ලබා දෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලයට තේරීපත් වුණත් නැතත් කළ යුත්තේ කුමක්ද වෘත්තීය මාර්ගය මොකක්ද කියන එක සම්බන්ධයෙන් උසස් පෙළ සිසුන් දැනුවත් කිරීමක්ද මෙම මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් වාර්ෂිකව සිදු කරනවා. ඉතින් මෙවැනි වැඩසටහන් රාශියක් වාර්ෂිකව සිදු කරමින් අපි පාසලටත් අපේ පාසලේ දරුවන්ටත් ඉතාමත්ම ඉහළ දැනුම් සම්භාරයක් වගේම උපදේශනයක් වගේම ඔවුන් නොදන්නා දේවල් පිළිබඳව දැනුවත් කිරීමක් ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් අපි මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවට සහ එම මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ටත් එය දිගින් දිගටම අපට ලබා දෙමින් සහය ලබා දෙන බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් අපගේ ස්තුතිය පිරිනමනවා. ස්තුතියි.